මොරගඩ නිවසේ සිදුවන දේවල් මංචුලාට ඒ තරම් මැල්ලුවේ නැත. අන්තිමට ඔක්කොම දේපල ටික කොහෙවත් ඉඳන් ආපු බැල්ලිය කයිති කරගනි. මංචුලා සිටියේ එහෙමයි. ඇය හවස යාමේ මොරගඩ නිවසට ආවේ විමුක්තිය පිටතට එක්කාගෙන යන්නට සිතාගෙන. කොච්චර හිත අදාගත්තත් මේ මොංගල් මිනිහව බලාගන්න මට හිතෙන්නේ නැහැ අම්මා. මංජුලා මොහොතකට කලින් සිය මවට කිවි එලෙසෙනි. තව ටිකක් උත්සාහ කරලා බලමු. අපට ගොඩ එන්න වෙන විදියක් නැහැනේ. අනික රෙජිස්ටර් කරපු කසාද ගෑණි ඔයා. මංජුලා මොරකඩ නිවසට ආවේ මේ නිසායි. මංජුලා උඩට යද්දී හිමාලයේ උන්නේ විමුක්තිරි බිස්කට් කවා තේ පොවමනි. තේ පොවන අතරතුර ඇය විමුක්තිගේ පපුව පිරිමදිමින් උන්නාය. මේකි කොයි වෙලේ බැලුවත් විමුක්තිය අතක ගයින්නේ. මිනිසුන්ම දැක්ක නැති ගෑණි. මංජුලා සිතේ තරහිනි. මංජුලාව දැක හිමාලි ගන්නකටවත් ගත්තේ නැත. අඩමු ගානේ විමුක්තිය ආදරය කරන ගෑණියෙක් නම් කමක් නැහැ. මෙයා නිකන් පැටල් පුච්ච ගන්නවා. කරුණාකරලා එළියට යනවද? මට විමුක්තියට අන්දවන්න ඕන. හිමාලි මංජුලා දෙස බැලුවේ ගැස්සීමිනි. අන්දවන්න? මං එයාට අන්දවන්න ඕන ඒවා අන්දවලා තියෙන්නේ. හිමාලිකයේ මංජුලාව ගන්නකටවත් නොගිනේ. අනුන්ගේ මිනිස්සුන්ට සරම් අන්දවන්න ලැජ්ජ නැද්ද? හිමාලි නැගිට්ටි සිනාසෙමිනි. ඒක වෙන්නේ නැති. ඔයාගේ මිනිහා අර වෙන කෙල්ලෙක්ගේ රිදි කඩන්න ගියේ නේද? මංජුලා දෙවුනාය. ඇහැව එවලනට විය. මට එහෙම කතා කරන්න උඹට ඒ තරම් හයියක් කොහෙන්ද? විමුක්ති ඉස්සරහා රිදි ගලවපු එක්කෙනෙක් රිදි නැතිවම තමා කියේ. හිමාලයගේ පපුව කපා දමන සිනහව මංජුලා වෙතට පෑවයි. මං එයා නෙමේ, තේරුණාද? ඇහැසේ කියා විමුක්තිරි අලිත් තේ පොවන්නට ගත්තාය. විමුක්ති දෙදෙනා දෙසම මාරුයි මාරුට බලමින් උන්නේ. අර රත්නපුරේ ගොඩේ කෙල්ලගෙන් ඔයාව ගලව ගන්න බැරි වෙච්ච ගෑණි මෙතන මට ඇවිත් පාඩ දානවා, පේනවද? හිමාලි තේ පොවන අතරතුර මේ ටික කිවි විමුක්තිටේ. මංජුලා එහෙමම පැන හිමාලිගේ ගවුම් කරෙන් ඇද හැව ඇඳින් බිමට දැම්මාය. හිමාලි නැගිට්ටේ සිනාසෙමිනි. ඇයි බයද? තමුසි මෙතනින් යනවා. මංජුලා කෑ ගැසුවයි. තනෝජ අනිත් කාමරයේ සිට මේ සියල්ල අසාගෙන. විමුක්ති අයෝ කොහෙවත් ගිනියන්න බෑ. තමුසි කවුද මට එහෙම කියන්න? හිමාලි සිනාසුනායි. මේ සිනාව මංජුලාව අලු කරන්නක් විය. අයියට හවසත් වුණ තිප්පා. දැනුත් ඇඟ රස්නේ, එළියට ගිනියන්න දෙන්න බෑ. තම්සි ළඟට වෙලා ඇඟ උලද්දි මොන මිනිහාගේද ඇඟ රත් වෙන්නේ නැත්තේ? මංජුලා කියේ දිග හුස්ම පිට කරමිනි. ඉන් හිමාලි රාසිකද සතුටක් වින්දාය. හැම ගෑණියම ඇවිල්ලා ඇතිල්ලුවට මිනිසුන්ගේ ඇඟවල රත් වෙන්නේ නැහැ. හිමාලි පහලට ආවේ ওই ටික කියාගෙන. මගදි අන්ලාව දැක ඇය අහක බලාගෙනම කාමරෙට ගියාය. කියන ගත්තට කටනම් කොරියාවේ ගෑණියෙක්ගේ වගේ මරු බඩු දෙක. අර කෙල්ල කොච්චර හැදිච්ච කෙල්ලෙක්ද කියලා දැනුයි හිතෙන්නේ. අන්නා සිටියේ අද්දාද්දා කුසීට යමිනි. පොළතු හොටලේ ගැන කිව් විටම ප්‍රියංවදාගේ මාමා ඊට සතුටින් එකගි විය. කෙල්ල දෙන්න ජීවත් වීමට ගන්න දුබ්බර වෙහස මාමාගේ පමනක් නොව පොඩි නෙන්දාගේද දෙන්නතර කඳුළු නංවන්නට සමත් විය. ඔයා පිටමෝල් වල බිල්ලියන්නේ යවද්දිත් මට හරි දුක හිතුණා. මං දන්නවා මාමි, දැන් මේ දරුවත් බඩදරු වෙලා තියෙන එක කොහෙවත් යන්න ඕන නෑ. මං පුළුවන් උදව්වක් කරන්නම්. වාෂා ප්‍රියංගදා දෙස බැලුවේ සතුටිනි. කිල්ලට බිස්නස් කරලා හොඳට පුරුදුයි මාමි. ප්‍රියංගදා කීවාය. එහෙම දෙයක් හිතුනෙත් ඒකනේ. මාත් පුළුවන් උදව්වක් කරන්නම්. අපි කාගෙත් හෝටලෙනේ. පොඩි නැන්ද කීවාය. එච්චර දුකක් හිතේ තියාගෙන දරුවා වෙනින් ජීවත් වෙන දුක් විඳින හැටි මුදුම. පොඩි නැන්ද හිතේ වාෂා දෙස බලාගෙන. මේ පැත්තට එන මිනිස්සු කටලරහට කන්න ආසයි. දැන් මේ පැත්තේ හෝටල් වලත් කොළමෙන් ඉන නඩවලට දෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. මේ පැත්තේ මිනිස්සුන්ට ඒව කාලා එපා වෙලා ඉන්නේ. මාමා කීවේ, අපි තිතේ එහෙම හොඳ ගමේ රහට දෙන්න මාමි. මං හොඳට කයිබත්තු වෙන ගෑනු දෙතුන් දෙනෙකුත් දන්නවා. ඕන වුණාම කතා කරලා දෙන්න. අර පොඩි හාමිනි අක්ක
සීයකට ඉදිර හොඳට අඹ මාළු ඇඹරල්ල මාළු එහෙම හදන්නේ. නේද මහත්තයා? යායම සුවඳේ සංගීතය තියන්න හදද්දි. දැන් දුවලාතේ සල්ලි තියෙනවද? ටිකක් තියෙනවා මාමි. ඒක ඇති වෙයි. වාෂා කීවාය. ඉරිදා දවස පුරාම වාෂා ප්‍රියංගතත් අම්මත් තවත් අතුදව් කරයකුත් දාගෙන පාර අද්ද රස් කරගත්තාය. ලොකු කොහම ගස් හතර ඉතිරි කර ගාල්ට වැවී තිබූ පඳුරු ගලවා දමා හවස්සෙද්දී පාරත් ඉඩමත් ඔවු නිලි කරගත්තෝය. වාෂා ඕනට වඩා මහන්සි වෙද්දී ප්‍රියංගදායට බැන්නාය. බොහොම මහන්සි වෙනවන මේ හෝටල් කෙරෙල්ල මෙතනින්ම නතර කරනවා මම. ප්‍රියංගදා කියද්දී වාෂා සිනාසුණාය. ටිකක් වැඩියෙන් මහන්සි වෙද්දී ජීවිතයේ දුකව ටික ටික අඩුයි. වාෂා පොඩි සිඤ්ඤාමරන් පඳුරු ගලවද්දී ඇයට සීවි විමුක්ති වේ. ලස්සනට චොකලට් පාට සාරියක් ඇඳගෙන වාගේ බොක්ෂොප් එකේ පොත් තෝර තෝර හිටපු මම අද අනුරාධපුර පාරායිනි වල්ගස් සුදුරනවා. වා දැක්කනම් පැලේ. ඒත් මේ දෛවිය මම බාරගන්න මොන රත්තරන්. මේ ජීවිතයේ දුක මට දුකක් නෙමෙයි. වා පේන්නව නැති එකයි මට දුක. වාෂාගේ දෙනිතින් ගෙලූ කඳුල කිරි මදු වැල් ගසක් පාමුල වැටි පස්සල සැඟවින. කෙල්ලේ මඩනවනි. නෑ ප්‍රියා. එහෙනම් බුක්ෂොප් එක පටන් ගන්න කලින් මහන්සි වෙච්ච හැටි මතක් වුණා. එයත් අද උඹ වන්නා වගේ බැන්නා. පොත් අස් කරලා ඉවරෙද්දී පාන්දර දෙකයි. බිම ඉඳගෙන අපි තේ බිව්වේ. ප්‍රියන් අදා කිසක් කිව්වේ නැත. කිල්ල දෙන්න රෑ සඳැලියේ ඇවිදිමින් බලා උන්නේ දහවල් එලි කළ බිම දෙසේ. හිතුවට වඩා විශාල ඊඩමක් එතන තිබුණේ. කැලෑවට වැදිලා තිබ්බේ. අපිට ෂොක් හෝටලයක් දාන්න පුළුවන්. රෑට ලොකු ලයිට් එකක් දාගත්තම තව එළියේ. හෝටලයක් වුණාම එතන පොඩි කලබලයක් තියෙන ඕන ප්‍රියා. පැත්තක ආප්ප දානවා. තව පැත්තක තේ දානවා. මෙතන බස් නවත්තලා. ඉතින් උඹ බඩත් උස්සගෙන පිස්සු එදිලා වගේ වැඩ කරයි. වැඩ කරද්දි මේ දුක ටිකක් හරි අඩුවේ ප්‍රියා. කෙල්ලගේ බබුවේ ඇති දුක ඒත් අඩු නොහුණු ඇත. එය අඩුවන්නේ විමුක්ති ආදාටේ. රෑසඳ එළිය වැටුණු කොහම ගායට බංකු ඉඳගෙන වාෂා සිටි ඔහු ගැනේ. ආ පොට දුක්ිනා වගේ මට හැම වෙලාවෙම හිතෙනවා. ඇයි දන්නේ? විඳින දුකක් මම මේ ජීවිතේ විඳින්නම්. වා සතුටින් ඉන්න බලන්න. මේ දුක් කන්දරාව කවදාරි අඩුවේ. වාෂා සිටුවාය. ප්‍රියංවදා කහට තේ දෙකක් රැගෙන ආවේ කිතුල් ලකුණු කෑලි දෙකක් සමගේ. කහට එක රත්තරන් වගේ. අද අපි මහන්සි වුණානේ කෙල්ලේ. හකුරු කෑල්ලක් කා උණු කහට ටිකක් බොද්දි පුදුම රසේ. ප්‍රියා කෙල්ලේ අක්කගේ බබාට නමක් දාලද දන්නේ නේද? ඒකනේ අපරාදේ මන් ලියලා දීපු නම් ටිකක් තිබ්බා. ඒක අක්කට මතක් වෙයිද දන්නේ? මේ දක්කට එහෙම අමතක වෙන්නේ නැහැ කිල්ලේ. ඒ ජීවිත තුන හතර සමග තව ටික කාලයක් ඉන්නට තිබුණා නම් වාශාසිතේ ලෝභකමිනි. අපේ පැටියට දාන්න නම් ටිකකුත් හිතලා තියාගන්න ඕන නේද? කොල්ලෙක් ලැබුණොත් මන් දාන්නේ තාත්තගේ නමම තමයි. විමුක්ති කියලා. ඒක හොඳයි. තාත්තටයි පුතාටයි දෙන්නටම එකම නම. එයා අම්මටයි තාත්තටයි දෙන්නටම විමුක්තිය ගෙනේ. වාෂා කියේ බලාපොරොත්තු සහගතව. තව ටික දවසකින් උඹට ඔය ඇඳුම් හිර කරගෙන අඳින්න බෑ. දැනුත් හිරයි. මං සායවල් ටිකක් කපාගෙන අඳින්නේ. කොළඹ ගියා නම් කෙල්ලට ලස්සන ගැඹින ඇඳුම් ටිකක් අරගෙන දෙන්නට තිබුණි. ඒත් දරුවා ලැබෙනතුරු කොළඹ පස් නොපාගන බව ප්‍රියංගදා සිතාගෙන උන්නාය. මාමා ස්ටෑන්ඩ් එකේ බස් වල දන්න කීප දෙන්නට කතා කරලා බස් මෙතන නවත්තන්න. අනේ හොඳයි. අපි ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි නොමිලේ කන්න දෙන්න ඕන. ඒක මොකක්ද ප්‍රියා? ප්‍රියංගදා ටික වෙලාවක වාෂාගේ අත අල්ලාගෙන ඉඳ ඇහැ සිනාසුණයි. ඔබ අපිත් එක්ක අනුරාධපුරයට ආව එක කොච්චර දෙයක්ද? මං හිතන්නේ ඔබ මාව මෙහෙම එක්කන් ආපු එක කොච්චර දෙයක්ද කියලා. එහෙම නොවුනනම් මම මොනා කරන්නද? මේ අපේ දෛවයේ. අපි ඒක බාරගමු ටික කාලෙකට. කොහොමත් හිතට ලොකු මහන්සියක් දැනනවා ප්‍රියා.
ටිකක් මෙහෙම ඉන්න ඕන. ඔව්, දෙයන්ටත් කාලෙක හිතේ මම මේ දුප්පත් ජීවිතවලට මොනාද කළේ කියලා. ප්‍රියංගදාගේ වාශාගේ සුරත අතගාමිනී.